යකුසා සමාජිකයන්ගේ ළමයි ගිහිල්ලා ඉගෙන ගන්න. ඇත්තටම කවදාවත් උගන්වන්නේ නැති මැරිස් කෝලේක ඉන්න ළමයි සෙට් එකක් වටා ගෙතුණු කතාවක් තමයි ඔන්න අද අපි බලන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ channel එකෙන් විතරක් ගොඩක් වෙලාවට ඔය රටේට බලා ගන්න පුළුවන් වෙන ස්කූල් ටග් ලයිෆ් කියන කැටගරි එක යටතේ තියෙන මූවි එකක් තමයි මේක. මූවි එකේ නම තමයි ක්‍රෝ සීරෝ කියලා කියන්නේ. හැමදාමත් ඔයාලට මේ විදිහේ මූවි රිවියුස් අරන්ගෙන සිංහල TV caps channel එක තාමත් subscribe කරලා නැත්නම් අපේ මේ channel එක subscribe කරගෙනම video එකට like එකක් දාගෙන අද මේ මූවි එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට මතක් කරනවා. එහෙමනම් ඉතින් වැඩි කතාවක් නැතුව අපි යමු මූවිගේ කතාව පැත්තට මේ සිංහල TV caps. මූවි එක පටන් ගද්දිම අපිට යකුසා සමාජිකයන්ගේ ළමයි අවිල්ලා ඉගෙන ගන්න අරුම පුදුම ඉස්කෝලයක් පෙන්නනවා. ඇත්තටම මේ ඉස්කෝලේ ගුරුවරු හිටියට කවදාවත් උගන්වන්නේ නැහැ. යකුසා සමාජිකයන්ගේ ළමයි අවිල්ලා මේ ඉස්කෝලේ දෙවනත් කරනවා. මේ කට්ටිය ඔන්න එළිය සමාජයට අවිල්ලා. ඇත්තම මරලෝකයට එක්ක සම්බන්ධ වෙන්න කලින් මරලෝකේ සිද්ධ වෙන දේවල් මරලෝකේ පාලනය කරන්නේ කොහොමද කියන දේවල් ඉගෙන ගන්න තමයි මේ ඉස්කෝලේ පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට තමන්ගේ වයසේ තමන්ගේ මට්ටමේ ඉන්න ළමයි කිහිප දෙනෙක්ව හරි පාලනය කරගන්න පුළුවන් මරෙක්ට ඉස්කෝලෙන් එළියට ආවට පස්සෙත් තමන්ගේ තත්ත්වය රැකගන්න ලේසිනේ. ඉතින් මේකින්දම තමයි යකුසා සමාජිකයන් මේ කට්ටියගේ ළමයින්ව මේ ඉස්කෝලේට දාලා තියෙන්නේ. අනාගත යකුසා අධිරාජ්‍ය පාලනය කරන පාලකයව මේ ඉස්කෝලෙන් තමයි තෝරාපත් කරගන්නේ. විශේෂම කාරණේ තමයි යකුසා සමාජිකයන් මේ කට්ටියගේ ළමයින්ව මේ ඉස්කෝලේට දැම්මට පස්සේ ඒ කට්ටිය මේ ඉස්කෝලේ වෙන දේවල් එක්කලා කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැහැ. කොහොමද මේ අරුම පුදුම ඉස්කෝලේ නම තමයි සුසුරන් කියලා කියන්නේ. කොහොමද මේ සුසුරන් කියලා කියන උසස් පාසලට අලුතෙන් ළමයි බාර ගන්න දවස තමයි අද. ඔන්න මේ ඉස්කෝලේට අලුතෙන් ආපු ජෙන්ජි කියලා හඳුන්වන ළමයෙක්ව මේ වෙලාවේ අපිට පෙන්නනවා. ඇත්තම ජෙන්ජි කියලා කියන්නේ ලොකු යකුසා ගෑන්ග් ලීඩර් කෙනෙක්ගේ පුතේ. කොමර මිනිහාපු පළවෙනි දවසේම ඉස්කෝලේ තාප්පෙන් ලියලා තියෙන ලොකුම නම මේ වෙලාවදී මකලා දාලා ඔන්න මිනිහාගේ නම මෙතනින් ලියනවා. ඉතින් මිනිහා මේ විදිහට තමයි ඉස්කෝලේට ඇතුල් වෙන්නේ. පේන විදිහට නම් මිනිහා යකෙට්ටවත් බය නැහැ වගේ තමයි පේන්නේ. කොහොම හරි අලුත් ළමයින්ව ඉස්කෝලේට ඇතුළත් කරගන්න දවසේදී ඔන්න මේ පරණ ළමයි වගේම අලුත් ළමයි අතරේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේකෙදීන් බොහොම සාමාන්‍ය දෙයක්. කොමර මුන් සෙට් එක ආපහු සරයක් ඔන්න මරා ගන්න පටන් ගන්නවා. ගුරුවරුන්ටත් මොනවත් කරන්න බැහැ. ටික වෙලාවකින් මේ වළිය නතර වෙනවා. මොකද ඔන්න යකුසා සමාජිකයන් කිහිප දෙනෙක් ඔන්න මේ ගොල්ලන්ගේ ඉස්කෝලේ ගාවට ඇවිල්ලා ඉන්න විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ කට්ටිය බේස්බෝල් බැට් අනම්මනම් ආයුධ එහෙම අරගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ කට්ටිය මෙහෙම ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා ඉස්කෝලේ ළමයින්ට පහර දෙන්නේ නැති වුණාට මොකක් හරි ලොකුම කේස් එකක් හින්දා තමයි මේ කට්ටිය අද මේ ඉස්කෝලේ ගාවට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින්ද ලොක්ක මේ වෙලාවේදී සරසුවා කියලා කියන්නේ කවුද? අපිට ඌ හොයා ගන්න ඕනේ. ඒ වෙලාවේදී ඔන්න මේ ළමයින්ට මේ විදිහට කෑ ගහන්න පටන් ගන්නවා. ඇත්තට මේ සරසුවා කරලා තියෙන වැඩෙත් අපිට තව ටික වෙලාවකින් දැක ගන්න පුළුවන් වෙයි. සරසුවා මේ වෙද්දී හොස්පිටල් එකේ ඉන්න විදිහ ඊගාවට අපිට දැක ගන්න පුළුවන් වෙනවා. සරසුවා කොමාරි හොස්පිටල් එකට ගිහිල්ලා තියෙන්නේ මෙයාගේ හොඳම යාළුවව බලන්න. මෙයාගේ යාළුවගේ නම තමයි ටකියෝ කියලා කියන්නේ. ටකියෝට ඇත්තරම ගොඩක් භයානක රෝගයක් තියෙනවා. ඉතින් මේ රෝගයෙන් බේරෙන්න මෙයාට ලොකු භයානක සැත්කමක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොමරි මේක ගැන දැනගන්න තමයි ඔන්න සරසුවා හොස්පිටල් එකට ගිහිල්ලා තියෙන්නේ. ටකියෝ මේ වෙලාවේදී මෙයාගේ යාළුවා ගාවට ඇවිල්ලා මෙයාට කිසිම ලෙඩක් නැහැ වගේ බොරුවට රඟපානවා. හැබැයිදින් ටකියෝ කොච්චර වේදනාවකින්ද ඉන්නේ කියන එක සරසුවා හොඳටම දන්නවා. සරසුවා මේ වෙලාවේදී ඔය අනිවාර්යයෙන්ම මේ සැත්කම කරන්න ඕනේ. සල්ලි මොකක් හරි වුණොත් මං අපේ තාත්තට කියලා ඒක ගැන බලා ගන්නම්. ඔය කොහොමරි ජීවිතේ බේර ගන්න ඕනේ කියලා ඔන්න ටකියෝට කියනවා. ඊට පස්සේ සරසුවා ටකියෝට බයික් පදින්න හොඳ නැහැ කියලා. එයාගේ බයික් එකත් අරගෙන ඔන්න දැන් ඉස්කෝලේට යන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි මිනිහට නම් එච්චර හොඳට බයික් කෙලවන්න බැහැ වගේ තමයි පේන්නේ. මම මේ වෙලාවදී ගිහිල්ලා ඔන්න වෑන් එකකත් හැප්පෙනවා. කොහොමරි මේකෙන් මිනිහගේ ඔළුවත් පැලෙනවා. ඒක නම් මිනිහට ගාණක් නැහැ. කොහොමරි මිනිහා ඔන්න හරියට පදින්න බැරි වුණත් ඔන්න බයික් එකත් එලවගෙන පාරේ යන්න පටන් ගන්නවා. ඉතින් මෙයා බයික් එකත් එලවන්න බැරුව පාරේ යන හින්දා අනින් මිනිසුන්ට තමයි ලොකු බාධාවක් ඇති වෙන්නේ. කොහොමරි මේ වෙලාවදී රාජකාරියට යන ගමන් හිටපු පොලිස් නිලධාරියෙක්ටත් මෙයා වෙට්ටුවක් දාගෙන යනවා. ඉතින් මේකෙන් මේ පොලිස් නිලධාරියාට හොඳටම මලපණිනවා. මුගේ මේ ලොකු මැරෙව මදිවට දැන් පොඩි වුණොත් අපිට පාඩ දාන්න පටන් අරගෙනයි තියෙන්නේ. මේකෙන් හොඳටම මලපණින මේ පොලිස් කාර්යය ඔන්න සරසුවාගේ පිටිපස්සෙන් එලවන්න පටන් ගන්නවා. සරසුවාට හරියට බයික් එලවන්නත් බෑනේ. ඉතින් මම එක එක පාරවල් වලින් දාලා යනවා. පොලිස් නිලධාරියත් මෙයාගේ පිටිපස්සෙන් එලවන්න ගිහින් අන්තිමට ඔන්න පොලිස් නිලධාරියාම මේ වෙලාවේදී ඇක්සිඩන්ට් වෙනවා. කොමරි සරසුවා ඉස්කෝලේට එද්දී මෙයාව හොයාගෙන ආපු මේ යකුසා සමාජිකයන්ට කවුදෝ මන්ද හොඳටම පහර දීලා කියලා සරසුවා මේ වෙලාවේදී දකිනවා. ඇත්තට මේ කට්ටියට ගහලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. ඉස්කෝලේට අලුතෙන්ම ඇතුල් වෙච්ච අර ජෙන්ජි කියන පුද්ගලයා තමයි මේ මැරේ ඔක්කොටම නැගිට ගන්න බැරි වෙන්නම පහර දීලා තියෙන්නේ. ඔයා මං වෙනුවෙන් මුන් ඔක්කොටම ගහලා නේද? වඩ ගොඩක් ස්තුතියි. මම මුන්ගේ කෙට්ට ගිය සතියේ ගැහුවා. ඒකයි මුන් මේ මාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. සරසුවා මේ වෙලාවේදී ජෙන්ජිට කියනවා. ජෙන්ජි ගොඩක් පුදුමෙන් වගේ සරසුවා දිහා බලාගෙන ඉන්නවා. ඉස්සෙල්ලා හැප්පිලා ඔළුව පලාගත්ත අර පොලිස් නිලධාරියා මේ වෙලාවේදී ලොකු ටීම් එකක් අරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්න විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. උඹලා ඔක්කොම අපතයන්ටයි මම මේ කියන්නේ. අර සරසුවා කියන එකාව මංගාවට එවපන්. මේ වෙලාවේදී ඔන්න පොලිස් නිලධාරියා කෑ ගහන්න පටන් ගන්නවා. සරසුවා මේ වෙලාවේදී පොලිසියට ගිහිල්ලා බාර වෙනවා. එතකොට
තමයි ජෙන්ජි දැනගන්නේ සරසුවා කියලා කියන්නේ මේ ඉස්කෝලේ ඉන්න සෑහෙන ලොකු තදෙක් කියන එක. කොමාරි ජෙන්ජිට ඕන වෙලා තියෙන්නේ මේ ඉස්කෝලේම රන් කරන මේ ඉස්කෝලේම නායකයා බවට පත් වෙන්න. මොකද එතකොට මෙයාට මේ ඉස්කෝලෙන් එළියට යනවත් එක්කලම ලොකු අපරාධ අධිරාජ්‍යදානියක්ම හම්බ වෙනවා. කොමාරි ජෙන්ජි මේ වෙලාවේදී කොහොමරි සරසුවාට හොඳ ගේමක් දෙනවා කියන එක මේලාදී තදින්ම හිතා ගන්නවා. ජෙන්ජි ඊට පස්සෙ නෑගේ ගෙදර ගිහිල්ලා එයාගේ තාත්තා ටකියාව හම්බ වෙන විදිහ ඊගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ටකියා කියලා කියන්නේ ගොඩක් ලොකු මැර නායකයෙක්. ඒත් එයාටත් වඩා එයාගේ පුතාව බලවත් කරන්න ඕන හින්දාම තමයි එයාගේ පුතාව මේ පාසලට ඇතුළත් කරලා තියෙන්නේ. කොහොමරි ජෙන්ජි උන්න පහුවදාම මගේ වැඩේ පටන් ගන්නවා. පොලිසියෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඉන්න සරසුවා මේ වෙලාවේදී මගේ ආලෝ සෙට් එකත් එක්කලා ඔන්න පොඩි සෙල්ලමක් කරන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේදී ඔන්න ජෙන්ජි මෙතෙන්ට ගිහිල්ලා මේ කට්ටියගේ මේ බෝඩ් එක විසික් කරලා දාලා ඔන්න සරසුවාට මේ වෙලාවේදී අභියෝග කරනවා. හැබැයි සරසුවාගේ යාළුවා ටකියෝ මේ වෙලාවේදී මෙතෙන්ට එනවා. "ඒයි, ඔයාට මුලින්ම සරසුවාට ගහන්න බෑ. අනික සරසුවා කියලා කියන්නේ මේ ඉස්කෝලේ ඉන්න දක්ෂම සටන්කාරයෙක් නෙමෙයි. ඔයා ඉස්සෙල්ලාම පන්ති මට්ටමේ ඉන්න සාමාන්‍ය නායකයෙක් ඉන්න පරද්දන්න ඕනේ. ඊට පස්සේ ඔයා සෙක්ෂන් මට්ටමේ ඉන්න කට්ටියව පරද්දන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාට සරසුවාත් එක්කලා හැප්පෙන්න පුළුවන්. හැබැයි සරසුවාව ඉවර කරා කියලාත් ඔයාට මේ ඉස්කෝලේ ඉන්න අංක එකේ මැරිය බවට පත් වෙන්න බෑ. මොකද මේ ඉස්කෝලේ කාටවත් පරාද කරන්න බැරි ඩයල් එකක් ඉන්නවා. එයාගේ නම තමයි රයිඩමා කියලා කියන්නේ. ඔයා රයිඩමාවත් පරාද කරොත් ඔයා තමයි මෙතන ඉන්න ලොකුම ලොක්ක කියලා අපි විශ්වාස කරන්නම්. එතකන් චූටි මල්ලි ගිහිල්ලා මෙන්න මේ විදියට වැඩේ පටන් ගන්න. ඔන්න ටකියෝ මේ වෙලාවේදී ජෙන්ජිට මේ විදියට කතා කරනවා. ඇත්තරම මෙතන වැඩ සිද්ධ වෙන පිළිවෙලකුත් තියෙනවනේ. ඉතින් ජෙන්ජි මේක හන්දා මේ වෙලාවේදී සරසුවාව අතහැරලා දාලා ඔන්න මෙතන ඉන්න ලොකුම ලොක්කව ඉවරයක් කරලා දාන්න කියලා හිතාගෙන ඔන්න රයිඩමා ගාවට ගමන් කරනවා. ඇත්තර මේ රයිඩමා කියලා කියන්නේ හරිම গুপ্ত චරිතයක්. මෙයා කාත් එක්කවත් කතා කරන්නේවත් නැහැ. මෙයා අමුතුම විදියට ජැකට් එකක් දාගෙන කාත් එක්කවත් කිසිම ගනුදෙනුවක් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න ඩයල් එකක්. කොමරි මෙයාත් එක්ක හැප්පෙන එක නම් ටිකක් අමාරු වෙයි කියලා මෙයාව දැක්ක ගමන්ම ජෙන්ජිට මීටර් වෙනවා. ජෙන්ජි මොනවා වුණත් දැන් මෙතන වැඩ සිද්ධ වෙන පිළිවෙලට අනුව මුලින්ම පන්ති මට්ටමේ ඉන්න මැරෙන්ට ගහන්න පටන් ගන්නවා. ජෙන්ජි මුලින්ම මෙයාගේ පන්ති නායකයා කෙන්ට තමයි ගහන්නේ. කෙන්ට එකපාරයි ගහන්නේ කෙන් බිම. ඊට පස්සේ ඔන්න කෙන් ජෙන්ජිත් එක්කලා එකතු වෙනවා. මොකද කෙන්ට වඩා වැඩෙක් තමයි ජෙන්ජි කියන එක කෙන් හොඳටම දන්නවා. කොමරි මේ වලියෙන් පස්සේ කෙන් වගේම ජෙන්ජි හොඳම යාළුවා බවට පත් වෙනවා. ඊට පස්සේ ඔන්න ජෙන්ජි මේ කට්ටියගේ සෙක්ෂන් එකේ ඉන්න තඩියටත් ඔන්න මේ වෙලාවේදී මෙයාගේ අභියෝගය එල්ල කරනවා. චටට අමෝරා කියලා හඳුන්වන පොත්ගලෙක් එක්කලා ජෙන්ජි මේදියට සටන් කරනවා. ඉතින් මෙයා පරාද කරාට පස්සේ මේ සෙක්ෂන් එකේ ඉන්න ලොකුම මැරය බවට පත් වෙන්න ජෙන්ජිට පුළුවන් වෙනවා. ඒත් එක්කලම චටට අමෝරා තියාගෙන හිටපු එයාගේ යටතේ හිටපු කට්ටිය වගේම මේ පන්තිවල හිටපු සාමාන්‍ය මැරයොත් ගොඩ දෙනෙක් ඔන්න ජෙන්ජි වටා එකතු වෙන්න පටන් ගන්නවා. කොමරි දැන් ඉතින් ජෙන්ජිගේ යාළුවා වෙලා ඉන්න චටට අමෝරා වගේම කෙන් කියන දෙන්න මේ ඉස්කෝලේ තියෙන මේ ස්ට්‍රක්චර් එක ඔන්න ජෙන්ජිට පැහැදිලි කරන්න පටන් ගන්නවා. මේ ඉස්කෝලේට එන පාරවල් දිගේ තමන්ගේ බලය පතුරවගෙන ඉන්නේ බෙන්ඩෝ. බෙන්ඩෝ කියලා කියන්නේ තනියම තමන්ගේ වැඩ කරගන්න මැර නායකයෙක්. ඇත්තටම මෙයාත් මේ ඉස්කෝලේ ඉන්න සමාජිකයෙක්. එයා සෙකන්ඩ් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක්. මෙයාට ලොකු බයිසිකල් ගෑන්ග් එකක් තියෙනවා. සුදු පාට මාස්ක් එකක් දාගෙන ඉන්න මුගේ නම තමයි රෝමි කෂීරෝ කියලා කියන්නේ. මූත් සතෙක් වගේ ගහගන්න එකෙක්. මුටත් ලොකු පිරිසක් ඉන්නවා. එයාට උඩින් දැනට මේ ඉස්කෝලේ ඉන්න ලොකුම මැරෙක් විදිහට සරසුවා ඉන්නවා කියලා වගේම සරසුවාටත් වඩා උඩින් මේ රයිඩමා කියන පුද්ගලයා ඉන්නවා කියන එක මේ කට්ටිය මේ වෙලාවදී ඔන්න ජෙන්ජිට පැහැදිලි කරනවා. කොහමද ජෙන්ජි ඔන්න මෙයාගේ යාළුවෝ කිව්වේ විදිහටම ඔන්න කොනකිනම් මේ මැරේ ඔක්කොටම ගහන්න පටන් ගන්නවා. මේ ඉස්කෝලේ ඉන්න මේ සාමාන්‍ය මැර නායකයන් ගොඩ දෙනෙක්ව පරාද කරලා දාලා ඒ කට්ටියව තමන්ගේ ටීම් එකට එකතු කරගන්න ජෙන්ජිට පුළුවන් වෙනවා. ඇත්තටම සති කිහිපයක් ගත වෙද්දී මේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි ප්‍රධාන මැර කණ්ඩායම් හතරකට බෙදිලා තමයි ඉන්නේ. පළවෙනියට මෙතන ඉන්න ලොකුම ටීම් එක තමයි සරසුවාගේ ටීම් එක. ඊට පස්සේ ඔන්න අපේ ජෙන්ජි දැන් ලොකු ටීම් එකක් හදාගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ මේ දෙන්නට අමතරව තවත් අර බෙන්ඩෝ කියලා හඳුන්වන ළමයාගේ බයිසිකල් ගෑන්ග් එකක් ඉන්නවා. ඊට පස්සේ ඔන්න ස්වාධීනව තනියම ඉන්න රයිඩමත් එක පැත්තකින් ඉන්නවා. ඉතින් ඔන්නෝයි පිරිස් හතර තමයි දැන් මේ ඉස්කෝලේ පාලනය කරන්නේ. මොන වුණත් ජෙන්ජි අතර වගේම සරසුවා අතර ලොකු වලියක් ඉතින් වැඩි කාලයක් යන්න කලින් ඇවිලෙනවා කියන එක දැනගත්ත සරසුවා වගේම ජෙන්ජි මේ බෙද්දෙත් ඔන්න හුදකලා බින්න තවත් හොඳට ගහගන්න පුළුවන් මේ මැර ළමයින්ව තමන්ගේ කණ්ඩායම් වලට එකතු කරගන්න වැඩේ දිගටම කරගෙන යනවා. ඉතින් මේ කට්ටිය මේ දෙගොල්ලන්ගේ ටීම් මේ විදිහට ශක්තිමත් කරගන්නවා. ජෙන්ජි මේ අතරේ රූකා කියලා හඳුන්වන ගෑල් ළමෙක්ව ටෝක් කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඉතින් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මේ ගෑල් ළමගෙන් හොඳටම ජෙන්ජිට බැනුම් අහන්න සිද්ධ වෙනවා. මොන වුණත් ජෙන්ජිගේ හිතේ තාමත් මේ ගෑල් ළමයා ගැන ලොකු කැමැත්තක් තියෙනවා. කොමර මේ ඉස්කෝලේ තාමත් හුදකලාව තමන්ගේ වැඩ පාඩුවේ කරගෙන යන තදපන්තිය මැරෙක් වන ඉසාකේ ශාන් කියලා හඳුන්වන කොල්ලෙක්ව තමන්ගේ ටීම් එකට ගන්න ඔන්න ජෙන්ජි මෙයත් එක්කලා වලියක් දාගන්නවා. කොමරි මෝ ජෙන්ජිගේ ටීම් එකේ ගොඩ දෙනෙක්ටත් මේ වෙලාවේදී පහර දෙනවා. ජෙන්ජි කොහොමරි අන්තිමට මේ ඉසාකේ ශාන් කියන කොල්ලගේ හිතක් දිනාගෙන ඔන්න මෙයාවත් මෙයාගේ ටීම් එකට එකතු කරගන්නවා. අතන මේකත් එක්කලා ජෙන්ජිගේ ටීම් එක ඔන්න තවතවත් ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. ජෙන්ජි ඊට පස්සෙ ඔන්න අන්තිමට මෙයාගේ ටීම් එක GPS කියලා නම් කරනවා. මේ ඉස්කෝලේ බලය පතුරවගෙන හිටපු තද බල පන්තියේ මැරයින් කිහිප දෙනෙක්ම මෙයාගේ ටීම් එකේ ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය කට්ටිය හෙන ගොඩක් ලොකු පිරිසක් මෙයාගේ ටීම් එකේ ඉන්න විදිහත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය විදිහට ඊටාම කෙටි කාලයකින් සුසුරන් කියන මේ ඉස්කෝලේ ලොකු තැනක් දිනා ගන්න ජෙන්ජිට පුළුවන් වෙනවා. සරසුවා දැන් ඉතින් මේක දිහා පොඩ්ඩක් කවුලෙන් තමයි බලාගෙන ඉන්නේ. සරසුවා ගාවම ඉන්න මෙයාගේ විශ්වාසවන්තම මෙයාගේ සමාජිකයෙක් වන ටකාජි කියලා හඳුන්වන එක කොල්ලෙක් මේ වෙලාවදී ඔන්න අමුතු විදිය වැඩක් plan කරලා අමුතු විදිය වැඩක් කරන්න තමයි දැන් last
ලෑස්ති වෙන්නේ. මෙයා ගිහිල්ලා ජෙන්ජිගේ ටීම් එකේ ඉන්න ජෙන්ජිගේ දකුණු අත වගේ ඉන්න පුද්ගලයෙක් වෙන ඉසාගේ ෂාන් කියන කොල්ලගාවට ගිහිල්ලා ඔන්න මෙයාගේ කට්ටිය දම්මලා උට හොඳටම පහර දෙනවා. ඉසාගේ ෂාන්ට මේ වෙලාවේදී නැගිට ගන්නවත් බැරි වෙනකන් ගොඩක් භයානක විදිහට මේ ටකාජි මෙයාගේ ටීම් එකත් අරගෙන ගිහිල්ලා පහර දෙනවා. ඉතින් මේක හන්දා ජෙන්ජිට හොඳටම මලපණිනවා. ජෙන්ජි දැන් ඉතින් මේ සරසුවා එක්කලා ඔන්න වලියක් දාගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඇත්තටම සරසුවාගේ ටීම් එකේ ඉන්න ටකාජිටත් කරගන්න ඕන වෙලා තිබ්බේ මේක තමයි. මොකද ජෙන්ජි තාම සරසුවා ටීම් එක තරම්ම බලවත් නැහැ. ඉතින් මේ GPS ටීම් එකත් එක්ක දැන් වලියක් දාගෙන මේ කට්ටියව ලේසියෙන්ම පරාද කරන්න තමයි ටකාජි දැන් හිතාගෙන ඉන්නේ. හැබැයි ජෙන්ජිට නම් මේකෙන් හොඳටම මලපැන්නත් ජෙන්ජි වටේ ඉන්න කට්ටිය මේලාදී ජෙන්ජිව කාම් ඩවුන් කරනවා. අපි තාම සරසුවා තරම් බලවත් නැහැ. දැන් අපි මේ කට්ටියත් එක්ක වලියක පැටලුණොත් එහෙම අපිට ගුටි ගණ්ඩායි සිද්ධ වෙන්නේ කියලා. කොහොමද මේ කට්ටිය ජෙන්ජිව පාලනය කරගන්නවා? මේකන්ද ඔන්න ටකාජි බලාපොරොත්තු වෙච්ච දේ මෙයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැනේ. මේකන්ද ඔන්න ටකාජි මෙයාගේ ප්ලෑන් B එකට මේලාදී ගමන් කරනවා. මෙයා මේ වෙලාවේදී අර බයිසිකල් ගෑන්ග් එකේ ඉන්න බෙන්ඩෝට කතා කරලා බෙන්ඩෝට ඔන්න කොන්ත්‍රාත් එකක් මේ වෙලාවේදී බාර දෙනවා. රූගා කියලා හඳුන්වන ගෑන් ළමෙක් ඉන්නවා. ඔයා මේ ගෑනු ළමයාව කිඩ්නැප් කරගන්න ඕනේ. මේක වෙනුවෙන් අපි වට හොඳ ගාණක් ගෙවනවා. ඉතින් බෙන්ඩෝත් මේ වෙලාවේදී මේක සාමාන්‍ය කේස් එකක් හින්දා මේ වෙලාවේදී ඔන්න ටකාජි කියන දේ අහලා මේ වැඩේ කරන්න මේ වෙලාවේදී බාර ගන්නවා. ඇත්තටම මේ රූගා කියලා කියන්නේ අපේ ජෙන්ජිගේ ක්‍රෂ් එකනේ. ඉතින් මේක බෙන්ඩෝ දැනගෙන ඉන්නේ නැහැ. බෙන්ඩෝ මේ වෙලාවේදී ගිහිල්ලා ඔන්න මේ රූගා කියන ගෑනු ළමයාව කිඩ්නැප් කරනවා. ඊට පස්සේ මෙයාව පාළු කාමරයකට දාලා ඔන්න මෙයාට කැමති කෙනෙක්ට කතා කරන්න කියලා මේ වෙලාවේදී මෙයාට ෆෝන් එකකුත් ලබා දෙනවා. ඇත්තටම මේ දේ කරන්න කියලා ටකාජිම තමයි බෙන්ඩෝට කිව්වේ. කොහොමරි මේ ගෑනු ළමයාව දවසක් යාගාව තියාගන්න එක තමයි බෙන්ඩෝට බාර වෙලා තියෙන වගකීම. කොහොමරි රූගා මේ වෙලාවේදී මෙයාට කතා කරන්න පුළුවන් එකම කෙනා වෙන ජෙන්ජිට මේ වෙලාවේදී කතා කරලා එයා මේ ඉන්න තැන ගැන ඔන්න ජෙන්ජිට විස්තර කරන්න පටන් ගන්නවා. මේකෙන් ඉතින් ජෙන්ජිට හොඳටම මලපණිනවා. ජෙන්ජිව තවදුරටත් කාම් ඩවුන් කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නැහැ. ජෙන්ජි මේ වෙලාවේදී මෙයාගේ ලොකු ටීම් එකක් අරගෙන මේ බයිසිකල් ගෑන්ග් එකේ ඉන්න බෙන්ඩෝත් එක්කලා සටන් කරන්න කියලා හිතාගෙන මේ කට්ටිය ඉන්න තැනට යනවා. ඇත්තටම ජෙන්ජි මෙයාගේ ටීම් එකත් අරගෙන මෙතෙන්ට ආවට පස්සේ බෙන්ඩෝ හොඳටම පුදුම වෙනවා. ඇත්තටම ටකාජි මිනිහට දීලා තියෙන හොඳම ජාතිය ලණුවක් කියන එක බෙන්ඩෝට මේ වෙලාවේදී තේරුම් යනවා. බෙන්ඩෝ මේ වෙලාවේදී ජෙන්ජිට කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරනවා. මේ වගේ කෙල්ල කෙනෙක් මම කොහෙම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියනම් මම බොරුවට ප්‍රශ්න ඇති කරගන්න මේ වගේ දෙයක් කරන්නෙත් නැහැ. කොමාරි බෙන්ඩෝ මේ වෙලාවේදී මේ කියන දේ ඔන්න ජෙන්ජි මේ වෙලාවේදී පිළිගන්නවා. ඊට පස්සේ ජෙන්ජි කොහොමාරි මෙයාගේ ක්‍රෂ් එක වෙච්ච රෝගාව මේ වෙලාවේදී බේරගන්නවා. ඔන්න ටකාජි කරපු මේ පිස්සු වැඩේ හින්දා දැන් ඉතින් ජෙන්ජි මෙයාත් එක්ක පැටලෙන්න යන්නේ කියන එක සරසුවාට තේරුම් යනවා. සරසුවා මේ වෙලාවේදී මේකට හොඳටම තරහා ගිහිල්ලා ටකාජිට පහර දෙන්නත් පටන් ගන්නවා. අර මාස්ක් එකක් දාගෙන ඉන්න කොල්ලත් මේ වෙද්දී සරසුවා එක්කලා එකතු වෙලා තමයි ඉන්නේ. කොමාරි බොහොම ටික වෙලාවකින් ජෙන්ජි ඔන්න සරසුවාගේ ටීම් එකකින් මේ ස්ථානයට එනවා. මේ වෙලාවදී ඔන්න ජෙන්ජි සරසුවා ගාවටම ඇවිල්ලා ඔන්න මේ කට්ටිය සටන් කරන්න දිනයක් වගේම වෙලාවක් මේ වෙලාවදී දාගන්නවා. සරසුවාගේ හොඳම යාළුවා ටකියෝගේ සර්ජරි එක තියෙන වෙලාව තමයි මේක. ඉතින් මොනවා කරන්නද? දැන් ඉතින් යාගේ යාළුවාගේ සර්ජරි එකට යට යන්න වෙන්නේ නැහැ. මොන වුණත් මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයක් කරලා දාන්න සරසුවා මේ වෙලාවදී හිතා ගන්නවා. ඔන්න පහවදා ජෙන්ජිගේ ටීම් එක එක පැත්තකින් එනවා වගේම සරසුවා යාගේ ටීම් එකත් අරගෙන අනිත් පැත්තකින් මේ ස්ථානයට එන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අදාළ වෙලාවේදී ටීම්ස් දෙකම ඔන්න මුහුණට මුහුණ මේ වෙලාවදී මුණ ගැසෙනවා. ඉස්කෝලේ හිටපු හොඳම මැරයෝ ඔන්න දෙකට බෙදිලා ගහගන්නයි ලෑස්ති වෙන්නේ. අනෙක් පැත්තෙන් ටකියෝ ඔන්න තනියම යාගේ සර්ජරි එකට මුහුණ දෙන විදිහත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි ජෙන්ජිගේ GPS ටීම් එක වගේම සරසුවාගේ යාම එකත් මේ වෙලාවදී ඔන්න සටන් කරන්න පටන් ගන්නවා. මේ කට්ටිය ගොඩක් භයානක විදිහට මේ වෙලාවදී ගහ ගන්නවා. කොමරි සටන සෑහෙන වෙලාවක් සිද්ධ වෙනවා. ජෙන්ජිගේ ටීම් එකේ තාමත් සරසුවාගේ ටීම් එකේ කට්ටිය තරම් සමාජිකයෝ ගොඩක් නැහැ. මේක හන්ද ජෙන්ජිගේ ටීම් එක පරිදින සීන් එකක් තමයි මේ වෙද්දි තියෙන්නේ. හැබැයි බොහොම ටික වෙලාවකින් ඔන්න බෙන්ඩෝගේ බයිසිකල් ගෑන්ග් එක මේ වෙලාවදී මෙතෙන්ට එනවා. මේ කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා ඔන්න ජෙන්ජිගේ ටීම් එකට උදව් කරන්න පටන් ගන්නවා. ඉතින් මේකත් එක්කලා ඔන්න ටීම් දෙක ආපහු සැරයක් බැලන්ස් වෙනවා. ඔන්න අන්තිමට අපේ ලීඩර්ස්ලා දෙන්න ජෙන්ජි වගේම සරසුවා මේ වෙලාවේදී සටන් කරන්න පටන් ගන්නවා. ඔන්න මේ දෙන්න කොච්චර දුර්වල වෙලා හිටියත් මේ දෙන්න මේලාදී ගොඩක් භයානක විදිහට සටන් කරන්න පටන් ගන්නවා. අතන මේ දෙන්න සෑහෙන වෙලාවක් සටන් කරනවා. දෙන්නටම එකහා සමානව සටන් කරන්න පුළුවන් වගේම එකහා සමානව දරා ගන්නත් පුළුවන් වගේ තමයි පේන්නේ. අන්තිමට ඔන්න සරසුවා බිම වැටෙනකම්ම පහර දෙන ජෙන්ජි අන්තිමට මේ සටන ජයග්‍රහණය කරන විදිහ අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සරසුවා නැගිටින්න උත්සාහ කරත් මෙයාට නැගිටින්න බැහැ. මෙයා මේ වෙලාවේදී බිමට ඇදගෙන වැඩෙනවා. ඉතින් ජෙන්ජි අන්තිමට මෙන්න මේ සටන මේ විදිහට ජයග්‍රහණය කරනවා. කට්ටිය ඉතින් සරසුවා මේ වෙලාවේදී හොස්පිටල් එකට අරගෙන යනවා. කොහොමරි දවස් කීපයකට පස්සේ සරසුවාට හොස්පිටල් එකෙන් එන්න පුළුවන් වෙනවා වගේම මේ වෙලාවේදී සිද්ධ වෙච්ච මෙයාගේ හොඳම යාළුවා ටකියෝගේ ඔපරේෂන් එකත් සාර්ථකව සිද්ධ වෙලා කියලා සරසුවාට දැක ගන්න පුළුවන් වෙනවා. ඔන්න දවස් කීපයකට පස්සේ අපෞසරයක් Taman recover වුණාට පස්සේ මේ ඉස්කෝලේ දැනට Taman ඉතුරු වෙලා ඉන්න එකම චණ්ඩියා වෙන රයිඩර්මාට චැලෙන්ජ් කරන ජෙන්ජි බීගාවට අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හැබැයි රයිඩර්මාන් නම් මේ වෙලාවේදී ජෙන්ජිට හිට ගන්න බැරි වෙනකන්ම පහර දෙනවා කියලා අපිට හොඳටම බලා ගන්න පුළුවන් වෙනවා. රයිඩර්මාන් කියලා කියන්නේ එසේමසේ පොරක් නෙමෙයි වගේ තමයි පේන්නේ. කොමාරි මේ සීන් එකත් එක්කලා මේ ක්‍රෝසීරෝ මූවී එකේ කතාවත් එන් වෙනවා. ඇත්තරම මේකේ පාට් 2 මූවී එකක් තියෙනවා. ඉතින් මේ මූවී එකත් ඔය කට්ටියට අරගෙන එන්නද? මේකත් එක්කලා මේකත් ඔය කට්ටියට අරගෙන එන්න කියලායි මන්නම් හිතුවේ. කොමාරි ඒක ගැන ඔය කට්ටියගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අලුත්ම මූවී එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම good luck.